හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් විවිධ වූ ආරාවුල් පිළිබඳව අසන්නට ලැබුණත් බොහොම කලාතුරකින් සමහරක් දෑ පසු කාලීනව බොහෝ දෙනෙකුට ප්‍රයෝජන අත්කර දුන් ඒවා බවට පත් වූ වගට ඉතිහාසගත තොරතුරුද තිබෙනවා. ආරාවුල් දෙස එකම කෝණයකින් නොබලා විහිදුණු කෝණයකින් බැලුවහොත් පරමාර්ථ හා අරමුණු පෙරදරි කරගෙන විශ්ලේෂණයට ලක්කර වැටහීම් වෙතට පැමිණිය හැකි. 19 වන සතවර්ෂයේ නව නිපැයුම් කරුවන් වන තෝමස් එඩිසන් සහ නිකොලා ටෙස්ලා මීට කදිම නිදසුනකි. වැඩි දියුණු වන හොඳම විදුලිය සෙවීම ඔවුන්ගේ ආරාවුලයි. ඍජු දහරාව DC හැටියට හඳුන්වන බැටරියේ සිට විදුලි පන්දමකට යන දහරාවද නැත්නම් විද්‍යුත් ස්පර්ශයකින් සොකට් අපට ලැබෙන ප්‍රත්‍යවර්ත ධාරාවද AC ඔවුන්ගේ ආරාවුලේ රාමුවයි. අවසානයේදී ටෙස්ලාගේ AC අදහස ලොව පුරා ප්‍රජාවන් සඳහා විදුලිය සපයන්නක් බවට පත් වූවා. විශාල දුරකට රැගෙන යාමටත් කාර්යක්ෂම වීමත් වඩා ඥානාන්විත තේරීමක් බවට තිර වූවා. ශුද්ධ ලියවිල්ලේ කැඩපතින් බලන කල්හි එකිනෙකා සමඟ කටයුතු කිරීමේදී රෝම 14 නියාමනය කෙතරම් සාධනීයද, එබැවින් අපි සමාදානයේ උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණු කරන්නට පුළුවන් කාරණාද අනුව යමු. එලෙසින්ම නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම් ඒකත් දෙවියන් වහන්සේ නුඹලාට එළිදරව් කරනවා ඇත. පිලිප්පි 3:15 අනුව වෙනස් මතයන් නිසා දෙදෙනෙක් අතර වෙන්වීම් සිදුවිය හැකි. එවැනි ආරාවුල් අවලක්ෂණයි. එසේ නොවීමට පිලිප්පි 4:2 අනුව ස්වාමින් වහන්සේ තුල එක්සිත් වන මෙන් දෙදෙනෙකුගෙන් ඉල්ලූ අපූර්ව අදටත් කොතරම් සාධනීයද. මතභේදයක් අපව වෙන් කිරීමට පටන් ගන්නා සෑම අවස්ථාවකදීම දේව වචනය තුලින් දෙවිඳුන්ගේ අනුග්‍රහය සහ ප්‍රඥාවත් මඟ පෙන්වීම හා උපකාරයත් සොයමු. එවිට ආරාවුල යහපතට හැරෙනු ඇත.